ඉතින් අදත් ඔයාලා සුබ දවසක් කියලා පිළිගන්න අපේ ටෙක් 7 YouTube channel එකට. ඉතින් ගොඩක් දවසින් තමයි මේ වීඩියෝ එකක් ආයි අපි ගේන්නේ. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ Windows වල password එක reset කරන්න කොහොමද කියලා. ඒ කියන්නේ ඔයාලා දන්නවා user account තියෙනවනේ. ඒ account වලින් එක වැහෙදම ඔයාලට password එක අමතක වෙනවා. ඒ password එක අමතක වුණාම අලුතෙන් reset කරලා අලුත් password එකක් enter කරලා ඒක කරන්න කොහොමද කියන එක තමයි අද ඔයාලත් එක්ක අපි කතා කරන්නේ. ඒ සඳහා අපි යොදාගන්නේ Hiren Boot CD කියන software එක. ඉතින් මේ software එකේ ඒ feature එකට අමතරව තවත් option ගොඩක් තියෙනවා. ඉතින් ඉස්සරහ අපේ video වලදී ඒ features අපි යොදාගෙන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි මේ Hiren Boot CD කියන software එක භාවිත කරන්නේ. නැත්නම් ඔයාලා දන්නවා Conboot වගේ සාමාන්‍ය software තියෙනවා. ඒකෙන් කරන්න පුළුවන් සාමාන්‍ය password එක reset කරන එක විතරයි. නමුත් මේ Hiren Boot CD කියන software එක අපි use කරද්දී මේකේ ඔයාලට password reset කරන option එකට අමතරව තව තියෙනවා මේකේ virus remove කරන්න පුළුවන්. ඒ වගේම ඔයගේ delete වුණු files recovery කරන්න පුළුවන්. ඉතින් මේ pages වලට අමතරව මේකේ ගොඩක් features තියෙනවා. අපි ඉස්සරහ video වලදී මේ features යොදාගෙන ඔයාලට video එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී ඔයාලට විශේෂ දෙයක් සඳහන් කරන්න. ඒදා මේ tool එක නිකන් ඔයාගේ computer එකේ run වෙන්නේ නැහැ. ඒ සඳහා pen drive එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ pen drive එකට මේක bootable විදිහට අපි සකස් කරගන්න ඕන. මේ bootable විදිහට සකස් කරලා තමයි මේ software එකෙන් ආධාරයෙන් password එක reset කරන්නේ. අපි දැන් බලමු ඒක කොහොමද කරන්නේ කියලා. හරි අපි දැන් මෙතෙන්දී මුලින්ම Hiren Boot CD setup එක download කරගන්නවා. ඒකට අපි මේ විදිහට එතන Google search එකේ අපි ගහනවා Hiren Boot CD PE කියන latest version එක. මේක මෙහෙම enter කරලා පස්සේ අපිට එන result එකේ මුල්ම result එක ගත්තම මේකේ මුලින්ම වලට මෙතන උඩ පේනවා downloads කියලා එකක් තියෙනවා. ඒකට click කරනවා. මේක මෙහෙම පහලට යද්දී ලඩ පේනවා මෙතන තියෙනවා ෆයිල් නේම් කියලා එකක් එක්ක මෙතන පොඩි ISO එකක් download කරන්න පුළුවන්. මේක click කරාට පස්සේ ඔයාලට මේ අහනවා මෙතන path එක දෙන්න පුළුවන්. දීලා මේ save දැන් මම කලින් මේක download කරපු නිසා ආයි download කරන්න යන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේ setup එක download කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ download කරගත්ත setup එක මම video එකේදී කිව්වා මේක bootable USB එකක් විදිහට තමයි හදාගන්න ඕන. ඒකට ඔයාලට තව පොඩි setup එකක් download කරගන්න ඕන. ඒකට ඔයාලා මෙතන තියෙනවා downloads එකට එහා පැත්තේ USB booting කියලා. අන්න ඒකට ගිහින් click කරාට පස්සේ තව තැනකට යනවා. ඊට පස්සේ ඔයාලට මේ pen එක bootable කරන tool එක මෙන්න මේ විදිහට මෙතන මේ තියෙන ISO to USB කියන මේක click කරාට පස්සේ අහනවා download කරන්න කියලා. දැන් මම මේක download කරපු නිසා ආයි download කරන්න යන්නේ. ඔයාලා මෙන්න මේ විදිහට තමයි download කරගන්න ඕන. ඔයාලට වෙනවා මේ තියෙන්නේ මම download කරගත් setup දෙක. එකෙන් මේ ISO to USB කියන setup එකෙන් තමයි pen එක bootable කරන්නේ. මුලින්ම අපි මේ setup එක මේ විදිහට double click කරලා run කරගෙන එතකොට මේකේ USB device එක මොකුත් වෙන්නේ නැහැ. empty වගේ තියෙන. ඒක නිසා දැන් ඔයා bootable කරන්න අවශ්‍ය pen drive එක computer එකට plug කරගන්න ඕන. මෙහෙම plug කරලා ඉවරලා දැන් මෙතන පෙන්වන්නේ නැති නිසා අපි මේක replace කරන්න ඕන. මේ replace කරාට පස්සේ ඔයාලට පේනවා මේ පෙන්වන්නේ pen drive එක තමයි. ඊට පස්සේ මේ drive label එක මොකුත් වෙනස් කරන්න යන්න ඕන. ඒක තියෙන විදිහට තියෙන්න ඉන්න ඕන. ඊට පස්සේ දැන් ඔයා කරන්න ඕන මෙන්න මේ search icon එකක් ඔයාලට පේනවා. ඒක click කරාට පස්සේ ඔයාලා download කරගත්ත Hiren Boot CD ISO එකයි මේ විදිහට select කරලා මේ setup එකට දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙන්න යට දෙන process කියලා button එක. ඒ process කියන button එක click කරාට පස්සේ අහනවා pen එක format කරලා මේ setup එක run වෙලා bootable USB එකක් විදිහට මේක හදන්නද කියලා. ඒකෙදී yes කියන එක අපි දෙන්න ඕන. yes දුන්නට පස්සේ ඔයාලට පෙන්වන මෙතන formatting drive කියලා මේ process එක යනවා. ඉතින් මේ process එක යන ටිකක් වෙලා යන නිසා අපි මේක complete වෙනකන් ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා. හරි ඔයාලට දැන් පේනවා මේ pen එක bootable වෙලා ඉවරයි. ඉතින් දැන් මේ bootable වෙච්ච මේ Hiren Boot CD pen එක යොදාගෙන ඔයාලට පුළුවන් ඕනෑම Windows machine එකක password එක reset කරලා අලුතෙන් password එකක් හදාගන්න. අපි දැන් බලමු ඒ ටික කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ password reset කරන වැඩේට මෙන්න මේ computer එක තමයි යොදාගන්නේ. මේකේ Windows 8.1 කියන OS එක තමයි run වෙන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕන Windows 7 වුණත් 10 වුණත් XP වුණත් මේ ටූල් එක පාවිච්චි කරලා ඔයාගේ password එක reset කරගන්න පුළුවන්.
ඉතින් දම්මම් මේකට මෙනු විදියට බූටබල් කරගත් පෙන්ඩ්‍රයිව් එක ප්ලක් කරනවා මුලින්ම. දැන්වා මෙතින්ද ප්ලක් කරාට පස්ස කම්පියුට එක රිස්ටාර්ට් කරන්න ඕන. රිස්ටාර්ටකින් පස්සේ ඔයාලට මේක බූට් මෙනු එකට යන්න ඕන. මේක නම් තියෙන සාමාන්‍යයෙන් F12 කී එක. සමහර ඔයාගේ ලැප් එකෙන් ලැප් එකට මෙතන ඩිස්ප්ලේ වෙනවා දකින්න ඇති. මෙතන ඩිස්ප්ලේ වුණා. මේක F12 වුණාට ඔයාගේ සමහරට ලැප් එකෙන් එකට සාමාන්‍ය කම්පියුටරයකට වෙනස් වෙනවා. ඒක ඔයා net එකේ සර්ච් කරලා බලන්න. ගොඩක් වෙලාවට එතන BIOS එක ලෝඩ් වෙද්දි ඔයාට ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මෙතනින් මම මේ USB ස්ටෝරේජ් ඩිවයිස් කියලා එකක් ඔයාලට පේන ඔප්ෂන් එක ඒක සිලෙක්ට් කරලා ඉන්ටර් බටන් එක තමයි ඔබන්න ඕන. ඉන්ටර් බටන් එක ඉවුවට පස්සේ ඔයාලට පේන හයිරන් වුඩ් CD එකේ ලෝගෝ එක මේ විදියට රන් වෙනවා. ඒකත් සාමාන්‍ය Windows ලෝගෝ එකට සමාන විදියට තමයි යන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ තමයි හයිරන් බූට් CD එකෙන් කම්පියුටර් එක බූට් වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්දී ඔයාලා මුලින්ම කරන්න ඕන සුපුරුදු Windows මෙනු එකේ විදිහටම මේ හයිරන් බූට් CD එකේ මේ මෙනු එකට ගිහිල්ලා මෙතන ඔයාලට පේනවා ඕල් ප්‍රෝග්‍රෑම්ස් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ සිකියුරිටි කියලා මෙතන තව ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒක ඇතුළට ගියාම ඔයාලට පේනවා පාස්වර්ඩ් කියලා තව ෆෝල්ඩර් එකක් තියෙනවා. මේ පාස්වර්ඩ් කියන ෆෝල්ඩර් එක ඕපන් කරපස්සේ ඔයාලට පේනවා NT password edit කියන ටූල් එක. ඉතින් මේක ඕපන් කරපස්සේ මෙන්න මේ විදිහේ බොක්ස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාලා මෙන්න මේතර පාත් එකක් දෙන්න ඕන ෆයිල් එකක් තියෙනවා. ඒක මේ විදිහට මෙතන බ්‍රවුස් කරලා ඒක සාමාන්‍යයෙන් ඔටෝ සිලෙක්ට් වෙලා තියෙන්නේ. හදිසියේවත් සිලෙක්ට් වෙලා නොතිබුණොත් මේ SAM කියන ෆයිල් එක සිලෙක්ට් කරලා මේ විදිහට ඕපන් දෙන්න ඕන. ඊට පස්සේ මේකේ පෙන්නනවා අපේ තියෙන user account කීපය. ඒකේ දැන් මට මේ account එකේ තමයි පාස්වර්ඩ් එක අමතක වෙලා තින්නේ. ඉතින් ඒක අපි පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න ඕන account එක සිලෙක්ට් කරලා මෙතන චේන්ජ් පාස්වර්ඩ් කියලා තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට එන්ටර් කරන්න එනවා පොඩි බොක්ස් එකක්. මෙතනදී ඔයා එන්ටර් කරන්න ඕන ඔයා user account එකට දාන අලුත් පාස්වර්ඩ් එක. මේ විදිහට අපි මෙහෙම පාස්වර්ඩ් එකක් එන්ටර් කරලා ඒක ආයිමත් එම ඒ පාස්වර්ඩ් එකම මේ විදිහට එන්ටර් කරලා ඕකේ කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ සේව් චේන්ජස් කියන එක දීලා තමයි මේ පාස්වර්ඩ් එක ඇක්ටිව් කරගන්න ඕන. මේ විදිහට අපි දුන්නට පස්සේ මේ සෙටප් එකෙන් අපි එක්සිට් වෙලා මැෂින් එක රිස්ටාර්ට් කරලා බලන්න ඔයා අලුතෙන් එන්ටර් කර පාස්වර්ඩ් එක වැඩ කරනවද කියලා. මෙතෙන්දී ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕන. දැන් මේ සේව් කිරීම පස්සේ ඔයාලා රිස්ටාර්ට් කරද්දී මතක ඇතුව පෙන් ඩ්‍රයිව් එක අන්ප්ලග් කරන්න කියලා ඔයාලට කියන්න ඕන. අපි මෙතෙන්දි බලමු මම අලුත් පාස්වර්ඩ් එක විදිහට user account එකට enter කරේ 1 ඉලක්කම් 6ක්. අපි බලමු දැන් මේ පාස්වර්ඩ් එක වැඩ කරනවද කියලා. ඔයාලට පේනවා ඒක සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි user account එක පාස්වර්ඩ් එකක් reset කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම මීට වඩා දෙයක් කතා කරන්න ඔයාලත් එක්ක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ තවත් තාක්ෂණික වීඩියෝ ගොඩක් එකතු වෙන්න අපේ Tech7 YouTube channel එකත් එකතු වෙන්න පහල තියෙන subscribe button එක ඔබලා අපිවත් subscribe කරන ඒ වගේම මේ වීඩියෝ එක තවත් යාළුවන්ට දැනගන්න share කරන්න. සුබ දවසක් යාළුවෝ හැමෝටම.